සියලු දෙනාම ගයාන් සම්පත් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මෙම වීඩියෝවෙන් මම අද කතා කිරීමට බලාපොරොත්තු වන්නේ BS 1881 102 ස්ටෑන්ඩඩ් එකට අනුව කොන්ක්‍රීට් නියන්දියකට ස්ලම් ටෙස්ට් නොහොත් බැහුම් පරීක්ෂාව නිවැරදිව කොහොමද කරන්න කියලා. මෙම ටෙස්ට් එක කොන්ක්‍රීට් වල වර්කබිලිටි තක්සේරු කිරීමට යොදා ගන්න. අපි මුලින්ම බලමු BS 1881 102 ස්ටෑන්ඩඩ් එකට අනුව අවශ්‍ය උපකරණ සහ ඒවායේ මෙනු වල ලබා දිය යුතු ටොලරන්ස් එක කොපමණද කියලා. පතුලේ විස්කම්බයේ මිලිමීටර් 200ක් වන, මුදුනේ විස්කම්බයේ මිලිමීටර් 100ක් වන, උස මිලිමීටර් 300ක් වන, ටොලරන්ස් එක දන හෝරේන මිලිමීටර් 2ක් තුන පිහිටි, ඝනකම මිලිමීටර් 1.5කට නොඅඩු ලෝහමය බැහුම් කේතුවක්. පළල මිලිමීටර් 100ක් පමණ වන ස්කූප් එකක්. දිග සහ පළල මිලිමීටර් 900 බැගින් වන, ගැඹුරු මිලිමීටර් 50ක් වන උරා නොගන්නා ද්‍රව්‍යවල නිපදවන ලද බේස් ප්ලේට් එකක්. විස්කම්බයේ මිලිමීටර් 16, ධන හෝරේන මිලිමීටර් 1ක් තුල පිහිටි, උස මිලිමීටර් 600, ධන හෝරේන මිලිමීටර් 5ක් වන දෙකලවර රවුම් හැඩැති ටෑම්පින් රොඩ් එකක් සහ මුහුණත හතරැස් සවල් එකක්. අපි දැන් බලමු මෙම ස්ටෑන්ඩඩ් එකට අනුව කොහොමද පරීක්ෂණය කරන්නේ කියලා. පරීක්ෂණය ආරම්භ කිරීමට ප්‍රථම බැහුම් කේතුවේ අභ්‍යන්තර පුෂ්ඨය හොඳින් පිරිසුදු කළ යුතුයි. ඉන්පසු උරා නොගන්නා මතු පිටක් සහිත බේස් ප්ලේට් එක මත බැහුම් කේතුව ඍජුව කෙලින් පීඩන පරිදි තබාගත යුතුයි. පරීක්ෂණය සඳහා හොඳින් කලවම් කරගන්නා ලද කොන්ක්‍රීට් නියන්දිය ලබාගත් වහාම බැහුම් කේතුවේ උසින් 3/1 කොන්ක්‍රීට් නියන්දියෙන් පිරවිය යුතුයි. දැන් ටෑම්පින් රොඩ් එක මගින් පුෂ්ඨය පුරාම ඒකාකාරව 25 වතාවක් ටෑම් කර සුසංගණය කළ යුතුයි. මේ ආකාරයටම ඉතිරි ලේයර් දෙකත් 25 වතාවකින් ටෑම් කර සුසංගණය කරගත යුතුයි. අවසන් ලේයරේ එලෙස සුසංගණය කිරීමෙන් අනතුරුව මතුපිට තැවරි ඇති කොන්ක්‍රීට් ඉවත් කර කේතුව සම්පූර්ණයෙන්ම පිරී ඇති ආකාරයට මට්ටම් කළ යුතුයි. ඉන්පසු හිමීට ලෝහ කේතුව තප්පර 5-10 අතර කාලයක් තුල ඉවත් කරනු ලැබේ. එවිට කොන්ක්‍රීට් එක කිඳා බහිනවා. දැන් මෙම කිඳා බැසීම කොන්ක්‍රීට් එකේ උසම තැන සිට කේතුවේ උස අතර පරතරය පළමුවර කොන්ක්‍රීට් පිරවීම ආරම්භ කළ වේලාවේ සිට තප්පර 150ක කාලයක් තුළ මැනීම සිදු කර අවසන් කළ යුතුයි. මෙම පරතරය කොන්ක්‍රීට් එකේ ස්ලම්ප් එක ලෙස හඳුන්වනු ලැබයි. මෙම ස්ලම්ප් එක ට්‍රූ ස්ලම්ප්, ස්වීය ස්ලම්ප් හෝ කොලැප්ස් ස්ලම්ප් ලෙස ලැබිය හැකියි. මෙහිදී බලාපොරොත්තු වන ස්ලම්ප් එක වන්නේ ට්‍රූ ස්ලම්ප් එකයි. සමහර මිශ්‍රණවල ස්ලම්ප් එක ආනත් තලයක ලිස්සා යන ආකාරයට කඩා වැටෙනවා. එවිට ඒ සිය ස්ලම්ප් එක ලෙස හඳුන්වයි. කොලැප්ස් ස්ලම්ප්ස් යන ලෝහ කේතුව එසවු සැනින් කොන්ක්‍රීට් එක කඩා වැටීමයි. තෙතමනේ අධික මිශ්‍රණවලදී මේ සිදුවිය හැකියි. සිය ස්ලම්ප්ස් හෝ කොලැප්ස් ස්ලම්ප්ස් එකක් ලැබුණු විට තවත් නියන්දියක් ගැන පරීක්ෂණය නැවත සිදු කළ යුතුයි. ස්ලම්ප් එක මැනීමේදී ආසන්න මිලිමීටර් 5කට මැනිය යුතු බවත් මතක තියාගන්න. මේ තියෙන්නේ ටෙස්ට් රිපෝර්ට් එකේ අනිවාර්යෙන්ම අන්තර්ගත කළ යුතු කරුණු මොනවද කියලා. ඒ වගේම කොන්ක්‍රීට් මිශ්‍රණයේ ජල සිමෙන්ති අනුපාතයට අමතරව වර්කබිලිටි එකට බලපාන වෙනත් කරුණු වන්නේ ඇඩ්මික්ෂර්, ඇග්‍රිගේට් ප්‍රමාණය, හැඩය ශ්‍රේණිගත කිරීම සහ මතුපිට සැකැස්ම. දැන් ඔබට පැහැදිලි බී ස්ටෑන්ඩඩ් එකට අනුව කොහොමද නිවැරදිව ස්ලම් ටෙස්ට් එක කරන්න කියලා. නැවතත් මෙවැනි වීඩියෝකින් හමු වෙමු.